සුදුළුන් කියන්නේ ඈත අතීතයේ සිට ආහාර රසවත් කර ගැනීම සඳහා භාවිතා කරන දෙයක්. ඒත් ඇත්තටම සුදුළුන් කියන්නේ ආහාර රසවත් කිරීමට වඩා ඉහළ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක් කිව්වොත් වඩා නිවැරදි. ඔබ දිනපතා සුදුළුණු කුඩා ප්‍රමාණ වශයෙන් හෝ ආහාරයට ගැනීමට පුරුදු නොතින් ඔබ පීඩා විඳින රෝග බොහෝමයක් සනීප කරගන්න පුළුවන්. නූතන වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග සුදුළුණු සතු විශ්මිත ඖෂධීය බලය ගැන ලොවට හෙළි වුණා. ඒත් සුදුළුණු සතු ඖෂධීය ගුණය ගැන මුලින්ම සොයාගෙන තිබෙන්නේ නූතන වෛද්‍යවරුන් විසින් නම් නෙවෙයි, අතීත ග්‍රීක යුගයේ ජීවත් වූ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළ හිපොක්‍රටිස් විසින් සිය රෝගීන්ට දිනපතා සුදුළුණු අනුභව කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බව ඉතිහාසයේ සඳහන් වෙනවා. අද විශ්ම ලෝකයේ තුලින් දිනපතා සුදුළුණු අනුභව කිරීමෙන් ඔබට ලබාගත හැකි විශ්මිත සෞඛ්‍ය වාසි 9ක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නම්. ඒ වගේම සුදුළුණු අනුභවයේ නිසා මුඛයෙන් හමන දුර්ගන්ධය නැති කර ගන්නා හැටි අපි වීඩියෝව අවසානයේ ඔබට කියා දෙනවා. අංක 1. අධි රුධිර පීඩනයේ නියාමනය කරනවා. හෘදයාබාධ හා ආඝාතය කියන්නේ ලොව පුරා මිනිස් මරණවලට හේතු වන ප්‍රධානතම රෝග දෙකක්. චීන වෛද්‍යවරුන් විසින් අධි රුධිර පීඩනය පාලනය කර ගැනීම සඳහා සුදුළුණු ශතවර්ෂ ගණනාවක් තිස්සේ භාවිත කළා. ජපාන රජය විසින් අධි රුධිර පීඩන පාලකයක් ලෙස සුදුළුණු අනුමත කර තිබෙනවා. හෘදයාබාධ සහ ආඝාතයේ වැනි දරුණු හදවත් රෝගවලින් අපේ ජීවිත ආරක්ෂා කර ගැනීමට නම් අපි රුධිර පීඩනය නියමිත මට්ටමින් පවත්වා ගත යුතු වෙනවා. විද්‍යාත්මක සමීක්ෂණ මගින් හෙළිවිය ඇත්තේ සුදුළුණු මගින් ශරීරය තුළ රුධිර නාලිකා ලිහිල් කරවන මූල ධාතු නිෂ්පාදනය වර්ධනය කරන බවයි. ඔබ සති 12ක් නොනවත්තා සුදුළුණු ආහාරයට ගත්තොත් අධි රුධිර පීඩනයේ සැලක යුතු මට්ටමකින් අවම කරගන්න පුළුවන් වෙනවා. අංක 2. බැක්ටීරියා විනාශ කර ප්‍රතිශක්තිය වර්ධනය කරනවා. අප ශරීරය තුළ බැක්ටීරියා වර්ග දෙකක් සිටිනවා. ඒවා හිතකර හා අහිතකර බැක්ටීරියා ලෙස නම් කිරීමට පුළුවන්. බටහිර බෙහෙත් පෙති මගින් ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී මෙම බැක්ටීරියා වර්ග දෙකම එකවර විනාශ කර දමනවා. එහිදී අප ශරීරයේ ප්‍රතිශක්තිකරණ හමුදාවට සහාය දක්වන හිතකර බැක්ටීරියා වර්ගද විනාශ වී යන නිසා එයින් අපට සිදුවන්නේ විශාල පාඩුවක්. එවිට අපේ ශරීරයේ සමතුලිත භාවයෙන් නැති වෙලා යනවා. නමුත් සුදුළුණු ස්වාභාවික බැක්ටීරියා නාශකයක් ලෙස ශරීරය තුළ ක්‍රියාකාරී වෙමින් අහිතකර බැක්ටීරියා පමණක් විනාශ කිරීම සිදු කරනවා. ඒ වගේම හිතකර බැක්ටීරියා ශක්තිමත් කරලා ප්‍රතිශක්තිකරණ හැකියාව වැඩි දියුණු කර දීමද සුදුළුණු මගින් සිදු කරනවා. ඔබට නිතර නිතර උණ සම්ප්‍රතික්ෂාව වගේ ලිඩ රෝග වැළඳෙනවා නම් දිනපතා සුදුළුණු එකක් දෙකක් ආහාරයට ගැනීමට පුරුදුවන්න. බටහිර බෙහෙත් පෙතිවලට වඩා දහස් ගුණයක සුවයක් හා නිරෝගී බවක් මේ තුලින් ඔබට ලබාගත හැකි වේවි. අංක 3. පිළිකාවෙන් ඔබව ආරක්ෂා කරනවා. ඇත්තෙන්ම සුදුළුණු තුල අප ශරීරයට අත්‍යවශ්‍ය වන ෆොස්ෆරස්, සෙලීනියම්, සින්ක්, යකඩ, කොපර් වැනි විටමින් හා ඛනිජ ලවණ හැම එකක්ම වගේ අඩංගු වෙනවා. ඒ වගේම ශරීරය තුළ පිළිකා සෛල වර්ධනය වීම වළකා සෛල නැවත යථා තත්ත්වයට පත්කිරීමට සුදුළුණු වලට පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව පිළිකාවෙන් වැළකී සිටීමට නම් එක පුද්ගලයෙක් දිනකට නැවුම් සුදුළුණු අවුන්ස 0.07 සිට 0.2 ප්‍රමාණයක් ආහාරයට ගත යුතුයි. දිනකට සුදුළුණු බිකක් ආහාරයට ගැනීම මගින් ඉහත නිර්දේශිත ප්‍රමාණය පහසුවෙන්ම ශරීරය තුළට ලබා ගත හැකි වෙනවා. අංක 4. ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් ඉවත් කරනවා. මිනිස් ශරීරයේ හිතකර හා අහිතකර ලෙස කොලෙස්ටරෝල් වර්ග දෙකක් තිබෙන බව ඔබ දැනටමත් දන්නවා ඇති. අප සිදු කළ යුත්තේ හැකිතරම් ශරීරයේ නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ගැනීමයි. ඉතින් මේ නරක කොලෙස්ටරෝල් හෙවත් ඉංග්‍රීසි භාෂාවේ LDL නමින් හඳුන්වන කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගැනීමට ඉතාම හොඳ ආහාරයක් තමයි සුදුළුණු කියන්නේ. මෙහි ඇති වැදගත්ම කාරණය නම් සුදුළුණු මගින් ශරීරය තුළ පවතින හිතකර කොලෙස්ටරෝල් මට්ටමට කිසිදු හානියක් සිදු නොකර අහිතකර කොලෙස්ටරෝල් පමණක් විනාශ කිරීමයි. අංක 5. ශරීරයේ විෂද්‍රව්‍ය ඉවත් කරයි. මිනිස් ශරීරය තුළ විෂහරණය එහෙම නැතිනම් ශරීරය තුළ එක්රැස් වන විෂද්‍රව්‍ය හඳුනාගෙන ඒවා ශරීරයෙන් බැහැර කිරීමේ කටයුත්ත සිදු කරන්නේ අක්මාව විසිනුයි. නමුත් කෘතිම හා ක්ෂණික ආහාර නිතර නිතර අනුභවය, බටහිර බෙහෙත් නිතර නිතර ගැනීම වගේ දේවල් නිසා ශරීරය තුළ එක්රැස් වන සියලුම විෂද්‍රව්‍ය ඉවත් කිරීමට අක්මාවට අපහසු වෙනවා. කෙටියෙන්ම කිව්වොත් කරගන්න බැරි තරම් අක්මාවට දැන් වැඩ වැඩි. උදෑසන අවදි වන විට ඔබේ මුඛයෙන් වෙනදා නොපැවති දුර්ගන්ධයක් වහනය වීම, නිදිමැරීමකින් තොරව ඇස් යට එල්ලා වැටීම, සම අවපෑ ගැන්වී ශරීරය අවලස්සන වීම වැනි දේවල් ශරීරයේ විෂ විශාල ප්‍රමාණයක්
එක්රැස්සී තිබීම නිසා මතුවන ලක්ෂණයි. මේ ආකාරයට ශරීරය තුළ එක්රැස්වන අමතර විෂ ශරීරයෙන් ඉවත් කිරීමට සුදුලුණු වලට හැකියාව තියෙනවා. සුදුලුණු මගින් අක්මාවේ ක්‍රියාකාරීත්වය උත්තේජනය කරන විටමින් ඒ, බී හා සී සැපයීම සිදු කරනවා. එවිට අක්මාව වෙනතට වඩා වේගයෙන් හා කාර්යශූරව ක්‍රියා කරලා ශරීරය තුළ එක්රැස් වී තිබෙන සියලුම විෂ ද්‍රව්‍ය ශරීරයෙන් නිසි පරිදි බැහැර කිරීම සිදු කරනවා. ඔබේ ශරීරයත් මෙලෙස විෂ එවනත්නම් ටොක්සින් එකතු වී ඇතැයි කියා ඔබ සිතනවා නම් උදැසන අවදි වූ සැනින් සුදුලුණු විකක් ආහාරට ගැනීමට පුරුදුවන්න. එසේ සිදු කිරීම මගින් අක්මාවේ ක්‍රියාකාරීත්වය වේගවත් කරගෙන ඉක්මනින් ශරීරය තුළ එක්රැස් වී තිබෙන විෂ ඉවත් කරගත හැකි. ශරීරය තුළ එක්රැස් වී ඇති විෂ ද්‍රව්‍ය ඉවත් වන විට ඔබේ සම පැහැපත් වේ. ඔබ ලස්සන වීමද සිදුවෙන ආකාරය මේ වැඩේ හරියට කරොත් ඔබට ඇස් දෙකින්ම බලා ගන්නට පුළුවන් වේවි. අංක 6 ඔස්ටියෝපොරොසිස් රෝගයට ගුණදායකයි. අස්ථි සෞඛ්‍ය ගැන කතා කරන විට කාන්තාවන් බොහොමයක් වයසට යාමත් සමග ගොදුරු වෙන ඔස්ටියෝපොරොසිස් රෝගය ගැන කතා නොකරම බෑ. නමුත් මේ කියන්නේ යන්නේ කාන්තාවන්ට බොහොම සුබ ආරංචියක්. ඒ තමයි සුදුලුණු මගින් කාන්තාවන්ගේ අස්ථි සෞඛ්‍ය වැඩි දියුණු කරලා ඔස්ටියෝපොරොසිස් රෝගයෙන් ඔවුන්ව ගලවා ගන්න පුළුවන් කියන එක. මෑතකදී සිදු කරන ලද විද්‍යාත්මක සමීක්ෂණ කිහිපයකදීම සොයාගෙන තිබෙනවා සුදුලුණු අනුභවයේ මගින් කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම වැඩි කිරීම නිසා අස්ථි ගෙවී යාම වැනි ගැටලු මගහරවා ගත හැකි බව. කාන්තාවන් තුළ පවතින ඊස්ට්‍රජන් ඌනතාවයන් මගහරවා ගැනීමට දිනකට අමු සුදුලුණු ග්‍රෑම් 2ක ප්‍රමාණයක් පාරිභෝජනය කිරීම පමණක් ප්‍රමාණවත් වන බවද මෙම සමීක්ෂණයේ වැඩිදුරටත් සඳහන් වෙලා තියෙනවා. තවද සුදුලුණු අනුභවයෙන් ඔස්ටියෝ ආතරයිටිස් රෝගයටද සහනය සලසාගත හැකි බවයි වෛද්‍යවරුන් පවසන්නේ. අංක 7 පීඩාකාරී කැස්සට ප්‍රබල ඖෂධයක්. කැස්ස ඇතිවන්නේ උගුරේ ඇතිවන පීඩාකාරී තත්ත්වයන් නිසායි. සුළු අවස්ථාවේ සිට අධික පීඩාකාරී අවස්ථා දක්වා ඇතිවන ඕනෑම කැස්සක් සුවකර ගැනීම සඳහා සුදුලුණු මගින් ප්‍රබල ඖෂධයක් සකසාගත හැකි. තලාගත් කරාමුණැටි දෙකක් හා සුදුලුණු බික් කිහිපයක් නටවාගත් උණුසුම් ජල කෝප්පයකට එකතු කරලා උණුසුම් තේ පානයක් ලෙස සකසාගෙන පානය කරන්න. සුදුලුණු රසයට ඔබේ තරම් කැමැත්තක් නොදක්වන්නේ නම් එයට අතිරේක රසයක් එකතු කර ගැනීමට මී පැණි හෝ ඉඟුරු අවශ්‍ය පමණින් එක් කරගන්නත් පුළුවන්. සුදුලුණු බික් කිහිපයක් සෙමින් සපමින් ආහාරයට ගැනීම මගිනුත් සෙම් ප්‍රතික්ෂාවට හා පීඩාකාරී කැස්සට සහනය සලසා ගන්න පුළුවන්. සුදුලුණු තුළ අඩංගු වන්නා වූ ඇලිසින් නැමැති කාබනික සංඝටකයේ මගින් තමයි මේ වගේ ආසාදන වලින් අපිට සුවය ලබා දෙන්නේ. ඇලිසින් සතුව ඉහළ ප්‍රතිවෛර සහ ප්‍රතිබැක්ටීරියා හැකියාවක් පවතිනවා. විද්‍යාඥයන් සඳහන් කරන පරිදි සුදුලුණු වලට ආවේනික වූ අමුතු රසය හා ගන්ධය ලැබිලා තියෙන්නේ සුදුලුණු තුළ අඩංගු වන මේ ඇලිසින් කියන සංඝටකයේ නිසාලු. අංක 8 සම වයසට යාම පරක්කු කරනවා. සුදුලුණු මගින් ලැබෙන මේ වාසයට නම් අපේ කාන්තා පාර්ශවයේ ගොඩක්ම කැමති වේවි. ඔන්න සුදුලුණු වලට පුළුවන්ලු වයසට යාම පමා කරලා සම ගොඩාක් කාලයක් යනකම් තරුණව පවත්ව ගන්න. නිදහස් අනුමගින් අපේ සමට දිනපතා හානි සිදු වෙනවා. එවිට සමේ කොලජන් නිෂ්පාදනයට බාධා ඇති වෙලා සමේ ඇදෙන සුළු භාවයේ පවත්වා ගන්න අපහසු වෙලා ටිකෙන් ටික සම එල්ලා වැටෙන්න පටන් ගන්නවා. මෙන්න මෙහෙම වෙනකොට තමයි අපේ ඇඟවල් වයසට ගිහිල්ලා වගේ පේන්න ගන්නෙ. නමුත් සුදුලුණු සතු ශක්තිජනක ගුණාංග මගින් නිදහස් අණු මගින් සමේ කොලජන් වලට සිදු කරන හානිය වළක්වලා සමේ ඇදෙන සුළු භාවයේ බොහෝ කලක් යනතුරු හොඳින් පවත්වා ගැනීමට උදව් වෙනවා. එවිට බොහෝ කලක් යනතුරු තරුණ පෙනුමකින් ජීවත් වෙන්නට පුළුවන්. ඒ වගේම සමේ ඇතිවන දිලීර ආසාදන හා එක්සීමා වැනි චර්ම රෝගයන් වලටද සුදුලුණු ආලේප කිරීම මගින් සුවය අත්කරගත හැකි. අංක 9 හිසකෙස් ගැලවී යාම නවතා නව හිසකෙස් වර්ධනය වේගවත් කරනවා. ලුණු සතු ප්‍රතිශුද්ධජීවී හැකියාව මගින් නව හිසකෙස් වර්ධනය සීමා කරන විෂබීජ හා බැක්ටීරියා විනාශ කිරීම සිදු කරනවා. අමු සුදුලුණු තුළ විටමින් සී යහමින් අඩංගු වෙනවා. විටමින් සී මගින් හිසකෙස් වල නිරෝගී බව ආරක්ෂා කරන අතර නව හිසකෙස් වර්ධනය උත්තේජනය කරන කොලජන් නිෂ්පාදනයද වේගවත් කරනවා. ඒ වගේම සුදුලුණු තුළ අඩංගු වන්නා වූ සෙලේනියම් මගින් හිස් කබල අවට රුධිර සංසරණයේ වැඩි දියුණු කරලා උපරිම පෝෂණයක් හිසකෙස් වලට සපයනවා. මේ සෙලේනියම් මගින් සිදු කරන තවත් දෙයක් තමයි කේශ මූල පිරිසිදු කරලා කුණු දූවිලි නිසා සිදුවන අවහිර වීම වළක්වලා කේශ මූල ශක්තිමත් කරන එක. තවද සුදුලුණු තුල සල්ෆර්, සින්ක් හා කැල්සියම් වැනි හිසකෙස් වර්ධනය සඳහා අත්‍යවශ්‍ය ඛනිජ වර්ගද අඩංගු වන නිසා සුදුලුණු කියන්නේ නිරෝගී කෙස්කල්මක් සඳහා මිහිමත ඇති බලගතුම බෙහෙතක් කියලා කියන්න පුළුවන්. සුදුලුණු යුෂ රත් කරගත් පොල්තෙල් සල්පයක් සමග මිශ්‍ර කරලා හිස් කබලේ ආලේප කිරීම පමණයි ඔබ කළ යුතු වන්නේ.
එහෙනම් යාළුවනේ පොඩි ලෙඩේටත් බටහිර බෙහෙත් පෙත්තක පිහිට පතන්නේ නැතුව දිනපතා සුදුරුණු අනුභව කරන්න පුළුවන් වුණොත් නිරෝගී ජීවිතයක් ගත කරන්න ඔබටත් අවස්ථාව ලැබේවි. සුදුරුණු ගැන අපි මේ කියපු වටිනා විස්තර ඔබේ මිතුරන් හා ආදරණීයන්ටත් බලන්න පහලින් ෂෙයා කරන්න. තවමත් ඔබ විශ්මලෝකයේ YouTube නාලිකාව subscribe කළා නැත්නම් මේ දැන්ම පහලින් subscribe කරන්න. ඔබට සුබ දවසක්.